අපිටත් උලංගුණා මිනිස්සුන්ට තේවෙන්න හේතුවක් හදලා දෙන්න. ගොඩක් දෙනෙක් හිතන්නේ බිස්නස් එකක් කරන්න ඕන නම් ඒකට ලොකු ප්‍රාග්ධනියක් තියෙන්න ඕන කියලා. මේ අපිටත් උලංගුණා සල්ලි නැතුව බිස්නස් කරන්න පුළුවන් කියලා ඔප්පු කළාම පෙන්නන්න. ඇත්තටම ආයෝජනය කරන්න ඇසට් එකක් වෙන්නේ සල්ලි විතරක් නෙවෙයි තව දේවල් තියෙනවා කියලා. Ladies and gentlemen, a huge round of applause for the founder and managing director of Food and Nature Private Limited, or FADNA, Mr. Charmendra Somathunga. Tara madhyayite hitawatek interview ekekedi magin ehuwa monada hobbies kiyala. Attatama man eda thamai kalpana kare hobby ekak hatiyata monada karanne kiyala. අර හැමෝම කරනවා වගේ වොචින් මූවීස් හැවින් ප්‍රින්ස් ඔය ඔක්කොම කරනවා. ඇත්තටම මම කරලා තියෙන්නේ අපේ ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කරන එක. රැඩ්න බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරන එකයි. ගොඩක් වෙලාවට කවුරු හරි මගෙන් අහුවාම මම මොනවද කරන්නේ? මම කවුද කියලා මම නම් ගොඩක් වෙලාවට කියන්නේ නැහැ මම කවුද කියලා. හේතුව තමයි ඒ කිව්වට පිළිගන්නේ නැහැ. ඕ දැට්ස් යූ කියලා එහෙමද තමයි අහන්නේ. ඒකට හේතුව වෙන්නේ රැඩ්න කියන්නේ මම විතරක් නෙමෙයි නිසා. මාත් එක්ක තව පිටසක් ඒත් එක්ක එකතු වුණා. අපේ රටේ ඉන්න දක්ෂතම ෆුඩ් සයන්ටිස්ට්ලා, ડોක්ටර්ස්ලා, හොඳම මාකටර්ස්ලා, ඒ වගේම නිර්මාණකරුවන් අපි එකතු වෙලා කරපු දෙයක් තමයි ෆැඩ්නා උනේ. ඇත්තටම අපිට අවශ්‍ය වෙලා තිබුණේ මිනිස්සුන්ට ජීවිතේ හැපිනස් කියන එක ඉම්ප්‍රූව් කරන්න පුළුවන්, අපේ නේචකින් ගන්න පුළුවන්. ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තෝ यूज कर पेमुलेशन अलू टेक्नोलॉजी के यूज कर ला ईसी टू यूज कॉन्सेप्ट है कट समाज देना मंगिता ने अभी एक अचीव कर लती है अभी काले के डिस्टर का तो अभी सिंधु वाहन ने अभी टेती हूँ आईपोर्ट ये आईपोर्ट के विशेषत्व मम्मी की अन्ना वे एक अट कंप्यूटर के निकट बुने दिनी सा अतर माइक्रोसॉफ्ट लाइट काट वात एक अट ओवरटेक करने बैरूना एप्पल कट के अन्य स्टीव जॉब्स लगे अन्य ඓපෝඩ් හැදුවේ එයාලට සින්දු අහන්න කියලා. එයාලගේ හැපිනස් එක වෙනුවෙන්. ඇත්තටම අපිත් වැඩ කරේ අපේ සැටිස්ෆැක්ෂන් එක වෙනුවෙන්. ඒක නිසා අපි නිතරම උත්සාහ කරේ හොඳම දේ කරන්න. මං හිතන්නේ ඒකේ රිසල්ට් එක අද මේ අපේ කන්සියුමර්ස්ලා 96% මා ප්‍රොඩක්ට් එකක් ගැන හැපි වෙනවා කියලා කියන්නේ මං හිතන්නේ අපි මේ රිසර්ච් එක කරනකොට අපි හිතුවෙත් නෑ ඒ තරම් ලොකු නම් එකක් අපිට හම්බෙයි කියලා. මම දවසක් එක දේශනයකදී අහගෙන හිටියා ඒ දේශකයා කියනවා ඉස්සර කෑම හැදේ දර ලිපෙන් කියලා. ඊට පස්සේ භූමි තෙල් ලිපේනවා. ඊටත් පස්සේ ගෑස් ලිපේනවා. හැබැයි දර ලිපේ කම්පියුටර් කෙනෙක් වෙන්නේ දර ලිප නෙමෙයි. ඊට පස්සේ භූමි තෙල් වලට කම්පියුටර් කෙනෙක් වෙන්නේ භූමි තෙල් උත් නෙමෙයි. වෙනම මාධ්‍යයක්. හැබැයි කෑම උයනවා කියන එක හැමදාම එතන තියෙනවා. ඒ වගේම තමයි හැමදාම තියෙන බ්‍රෑන්ඩ්ස් එමත් තියෙනවා. අපි කාලෙකට ඉස්සෙල්ලා අපි ෆොටෝ එකක් ගන්නවා නම් 4 රුපියක් ගන්නවා නම් ලොකු බ්‍රෑන්ඩ්ස් හිටියා. කොඩක් ෆූජි වගේ කට්ටි. ඊට පස්සේ ටෙලිෆෝන් එකක් ගත්තොත් Nokia Motorola හිටියා. දැන් ඒ කට්ටිය නැහැ. ඒත් හැමදාම තියෙන බ්‍රෑන්ඩ්ස් එමත් තියෙනවා. අපි ගත්තොත් software වලදී OS එකකට Microsoft නම් අපි යූස් කරන්නේ Microsoft හැමදාම එයාලගේ දෙන තියාගෙන ඉන්නවා. එහෙම වෙන්නේ එයාලා Windows 95 98 2000 7 8 9 10 එයාලගේ අලුත් version එයාලගේ computers ළම එයාලා හදලා එයාලා upgrade වෙච්ච නිසා ඇත්තටම අපිත් අපේ මුල් කාලේ අපි හිතුවේ අපේ නිෂ්පාදනවල තියෙන ගුණාත්මකභාවය ගැන තමයි වැඩිපුර අපි අවධානය යොමු කරේ ඇත්තටම අපි පස්සේ තේරුම් ගත්තා ඒ වගේම ಗುಣ විතරක් නෙමෙයි ඒකේ රසක් තියෙන්න ඕන කියලා මං හිතන්නේ ඒ අචීවමන්ට් එක අපිට තියෙනවා 99% යූසර්ස්ලා අපේ ප්‍රොඩක්ට් එකත් එක්ක හැපි වෙලා තියෙනවා ලංකාවට තේ ගැනයි සුද්ධෝ හැබැයි ලෝකේ තියෙන හොඳම තේ world best එන්නේ සිලොන් ටී අපිටත් පුළුවන් වුණා මිනිස්සුන්ට තේ වොන්න හේතුවක් හදලා දෙන්න දැන් කට්ටිය ඇඟ හැඩ කරගන්න ලස්සන වෙන්න බඩ අඩු වෙන්න තේ බොනවා මං හිතන්නේ ඩයබටික් තියෙන අයට තේ එකක් එන්ජොයි කරන්න ටිකක් අමාරුයි ඒත් ෆැට්නත් එක්ක තේ එකක් ආස්වාද කරන අයගොල්ලෝ ලෝකේ හොඳම ටී වෙන්නේ සිලොන් ටී. ඇත්තටම ලංකාවේ හැදෙන කජු ලෝකේ හොඳම කජු වෙනවා. ලංකාවේ ස්පයිසස් ලෝකේ හොඳම ඒවා. අපේ රට
මෑතකදී දෙවතාවම best tourist destination එක වෙනවා. ඒත් අපේ දේවල් අපිට මාකට් කරන්න බැරි නම් අපිට ඒවයින් දෙයක් ගන්න බැරි නම් මං හිතන්නේ අපි පව් කියලා. ගොඩක් දෙනෙක් හිතන්නේ business එකක් කරන්න ඕන නම් ඒකට ලොකු ප්‍රාග්ධනියක් තියෙන්න ඕන කියලා. ඇතර මං හිතන්නේ අර අපිට ස්මාර්ට්ෆෝන් එක දීපු ස්ටීව් ජොබ්ස් විතරක් නෙමෙයි අපිටත් පුළුවන් වුණා සල්ලි නැතුව business කරන්න පුළුවන් කියලා ඔප්පු කළාම පෙන්නන්න. ඇතරම ආයෝජනය කරන්න ඇසට් එකක් වෙන්නේ සල්ලි විතරක් නෙමෙයි තව දේවල් තියෙනවා කියලා. ඩ්‍රින්ක් එකක් අරගෙන ඩ්‍රයිව් කරන්න බෑ. ඒක නිසා ඩ්‍රින්ක් ඇන් ඩ්‍රයිව් කියලා concept එකක් ඇවිල්ලා. මං හිතන්නේ අපිට කෑම business එකක් කරන්න ඕන නම් හෝටල් එකක් දාන්න ඕනේ නෑ. දැන් තියෙනවා Uber Eats. ගෙදර වෙලා ඩිලිවර් කරන්න පුළුවන්. ඒකට ඉතින් ඇත්තටම බලන් සෙට් එකක් විතරයි මං හිතන්නේ ගන්න ඕනේ. එක දවසක් මට අපේ ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න බොහොම ජනප්‍රිය ෆුඩ් සයන්ටිස්ට් කෙනෙක් මට කියනවා ඇයි චමෙන්ද ගාසිනියත් එක්ක ස්ලිමින් ටී එකක් කරන්නේ නැත්තේ කියලා. ඇත්තටම ගාසිනිය කියන්නේ ගොරකක්. ගොරකයකේ රස හදාගන්න අපි ගොඩක් එක්ස්පෙරිමන්ට් කරා. ඒ එක්ස්පෙරිමන්ට් කළා අපිට හොඳ නිෂ්පාදනයක් ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. ඒ තමයි ෆැට්නා ෂේප් අප් ටී. ඇත්තටම ෆැට්නා ෂේප් අප් ටී පිටිපස්සේ හිටියේ ඒ වෙන කවුරුන් නෙමෙයි ડોક્ટર විජේරත්න. මං හිතන්නේ එතුමාට තමයි ඒ ගෞරවයෙන් වෙන්නේ. අපි රස හදනකොට ඒ රසවල් ඩෙවලොප් කරනකොට අපි ඒ ෆ්ලේවර්ස් එක්ක පෞගේ කාලේ කොරියන් ප්‍රධාන පෙළ සමාගමක් එක්ක වැඩ කරගෙන ආවා. එතකොට අපි දැනගත්ත දෙයක් තමයි රස කියන්නේ රස විතරක් නෙමෙයි රසත් එක්ක තව දෙයක් එකතු වෙනවා. ඒ සුවඳ. මං හිතන්නේ අපිට ජීවිතේම ඉස්සරහට සුවඳක් කරන්න පුළුවන් වෙයි. ස්තුතියි.